අග්‍රාමාත්‍යතුමනි උතුර දකුණ යාකරන සදාකාලිකවම මහා දුක්ගින්දර නිවන මේ මහා උතුරු දකුණ යාකරන තන්තිරිමලේ ජලාසයට ඔබතුමා අතින් මුල්කල් තබා ගන්නට ලැබීම අපි මේ යුගයේ ලැබපු මහත් වූ වාග්යක් හැටියට සඳහන් කරමින් ඔබතුමන් ඇතුළු රජයට ආශිර්වාද කරන්නට කැමැති. ඔබතුමා දීර්ඝ කාලීනව දිගු කල් බලා කටයුතු කරන කෙනෙක් හැටියටයි මහා සංඝරත්නය ජනතාව අඳුරගෙන තිබෙන්නේ. ඔබතුමා අපේ රට ලෝකයේ ඉදිරියේ ඉතාම කීර්තිමත් ආර්ථික වශයෙන් ඉතාම ස්වාධීන වෙච්ච එවාගෙන් අධ්‍යාපනයෙන් ඉතාම දියුණු වෙච්ච රටක් ලෝක ඉදිරියේ නිර්මාණය කර දෙන්න ඉතාම නිහඬව කටයුතු කරනවා කියන එක බුද්ධිමත් ජනතාව ග්‍රාමීය ජනතාව අද හොඳින් වැළඳගෙන තිබෙනවා. ඔබතුමා ඉතාම සරසුන් ගතව දිගු කාලීන වැඩසටහනක් හැටියට මෙන්න මේ වැඩසටහනත් සිද්ධ කරන්නේ මේ අගමැතිතුමනි ඔබතුමා ඇතුළු මේ මහා සංඝරත්නය පය ගහලා ඉන්නේ එදා යුද්ධයට සොල්දාදුවන් සූදානම් කරපු මහා සුවිසල් පුහුණු කඳවුරක යුද සේනා පුහුණු කඳවුර භූමියක අපේ රටේ දෙමළ මුස්ලිම් සිංහල කියන සියලුම ජනතාවට සදාකාලික යුද්ධයක් නැතුව අත්වල් බැඳගෙන සහෝදරත්වෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමට ඔබතුමා ඇතුළු රජය තීරණය කළ තියෙන ගැන අපේ ආශිර්වාදය සඳහන් කරනවා. මේ ජලාශය ඉදිකරන්න අපි 2015 මට මතකයි මං පොරොන්දුවක් දුන්න මල්වතුය ජලාශය ඉදිකරනවා කියලා. ද ආරම්භ කරන මේ මල්වතුය ව්‍යාපාර නිසා අනුරාධපුරයේ පමණක් නෙමෙයි වන්නියෙත් මන්නාරමෙත් ජනතාවට මේ ජලය ලැබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට ජලය ලැබෙනවා. මුදල් වෙන් කරගත්තේ මේ තන්තිරිමලේ ජලාශය ආරම්භ කරන්නට කියලා මේ පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ ආර්ථිකය කැඩිලා සල්ලි නැහැ කිව්වේ අවස්ථාවේදී තමයි මුදල් වෙන් කරේ මේ වැඩ කටයුතු අද ආරම්භ කරන්න කියලා මම කියන්න කැමතියි. අපි ඉදිරියට ගියා. අපි ප්‍රශ්න වලට මූණ දුන්නා කියලා කිසි දවසක ඈත් වෙලා නැහැ. පැනලා ගිහින් නැහැ. දැන් අපිට පෙනෙන්නේ අපේ විශේෂයෙන්ම ආර්ථිකයේ ටිකෙන් ටික වැඩ කටයුතු කරගෙන යනවා. මාස දෙකක් ආර්ථික හිර වෙලා තමයි මේක පිළිගන්නවා. විශාල පහරක් අපිට වැදුනා. ඒ දැන් ඒකෙන් ටිකෙන් ටික අපි ගොඩ එනවා. මේ අවුරුදු දවසන් වෙනකොට ඒ හොඳ තත්වයකට අපිට එන්න පුළුවන් කියලා අයි බලාපොරොත්තු වෙනවා. අපිට සම්ප්‍රදායික කෘෂිකර්මයේ ඉන්න බෑ. අපි නවීන කෘෂිකර්මයට යන්න ඕනේ. අපි දැනුම ලබලා දෙන්න ඕනේ. අපනායන්ට අපේ කෘෂිකර්මයේ හරවන්න ඕනේ. ඒ කරන්න අවුරුදු 5ක් 6ක් 7ක් අපිට ඕනේ. එහෙනම් මේ ගම්වල ආදායම අඩු ගානේ ගම් 150ක ආදායම වැඩි වෙනවා කියලා මං කිසිම බයක් නැතුව කියන්න කැමතියි. අන්න එතෙන්ට අපි යන්න ඕනේ. අපි තව දුප්පත් රටක් අපිට තාම හිඟා කරන රටක් හැටියට ඉන්න බෑ. අපිට තාම ණය අරගෙන ඉන්න රටක් හැටියට ජීවත් වෙන්න බෑ. අපිට වුමනා අපනායන සඳහාවත් මදි රටක් හැටියට ඉන්න බෑ. අපි රජ රට රාජධානී වාගේ අපනායන ආර්ථිකයක් වෙළඳ ආර්ථිකයක් වෙනවද? අලුත් ආර්ථිකයක් වෙනවද? නැත්නම් අපි වැටිලා ඉන්නවද? අන්න ඒකයි අපිට ඊළඟ අවුරුදු 5 ඇත්ත වශයෙන්ම මූණ දෙන්න තියෙන ප්‍රශ්නේ.